මේ අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින විජේරාම නිල නිවසට පැමිණි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කලකන අදහස්. ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මේ රට බේරා ගැනීමට තියෙන අන්තිම අවස්ථාව වශයෙන් අපි රටේ ජනතාවට ආදරය කරන නායකයන්ගේ යුත් අලුත් ආණ්ඩුවක් පිහිටවනවා. ඒ සඳහා වෙන ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී බහුතර සංඛ්‍යාවේ මන්ත්‍රීවරුන්ගේ බලය හිමි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමට කියන එක අපි පාර්ලිමේන්තුව ඇතුළතදී පැහැදිලිව ඔප්පුකොට පෙන්නනවා. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂවල නායක කාරකාදීන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අනිත් ඒ මන්ත්‍රී කණ්ඩායම් එක්ක සාකච්ඡා පවත්වනවා. මේ අපේ ගොඩේ රට පැත්තේ හිටගන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු නතර කරන්න බැහැ. මෙයා ඒ පාර්ලිමේන්තු නතර කරන්න පුළුවන් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කල් දාලා තියෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳවන ඉවරලා අලුතෙන් පාර්ලිමේන්තුවේ 113ට වඩා වැඩි බහුතරය මහින්ද රාජපක්ෂ සමග එකට හිටගන්න බව පැහැදිලිව රටට ලෝකෙට පෙන්වීමේ කාර්යභාරය කරන්නේ. මොකද අපි ඊටාම දැඩි ලෙස ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සඳහා තමයි මේ බලය ලබා ගන්නේ. ඡන්ද පවත්වන්නේ පළාත් පාලන ඡන්ද පවත්වන්නේ පාර්ලිමේන්තු ඡන්ද පවත්වන්නේ. අපි මේ නැවතත් ජනතාවට ප්‍රජාතන්ත්‍රික අයිතිය ලබා දෙනවා. මේ ඒකාධිපති වියරු ගමන නතර කරන්න. නැති එහෙන උසාවියට යන්න ඕනේ. කාට හරි පුද්ගලයෙකුට කියන්න බෑනේ විවස්ථානුකූලද නැද්ද කියලා දැනගන්න අවශ්‍ය නම් එතුමා ශේෂ්ඨාධිකරණයට යන්න ඕනේ. ශේෂ්ඨාධිකරණය තමයි විවස්ථානුකූලද නැද්ද කියන එක තීන්දුව කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ ආවට පස්සේද කැබිනට් මණ්ඩලේ දూరుන් දෙන්න? නෑ බලාගෙන ඉන්න චුට්ටක් තව චුට්ටක් සමහර වෙලාවට ඒ වගේ ගේම් ගහන්න වෙනවා. ඒකනේ අපේ පාර්ලිමේන්තුවේ තත්ත්වෙට ගියාද? දැන් බූරුව පාර්ලිමේන්තුව ගිහිල්ලා තියෙන තත්ත්වය තමුන්නාංශය දන්නවනේ කොතනද තියෙන්නේ කියලා. ඒක ගොඩ ගන්නයි හදන්නේ.